අපි කතා කර කරහිටයේ මේ විද තිච්චේදනය කියන කොටස කතාරහිටයේ විද තිච්චේදනය කියන නමේශේනයේ දහවිනි පාඩම විද තිච්චේදනය කියන කොටස කතා කර කරඉන්නේ අපි නමේශේණයේ අතයි නමයි පාඩම් දෙක අපි පස්සට කතා කරන්න බලාපොරොත්තුවය නොම අපි ද කතා කරන්න දහවිනි පාඩම අප එක ගිය සතියනත්තර කරපු තැනින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි විද්‍යත එච්චේදනය යෙදීම් කියනට කොටස් තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විද්‍යත්ති ච්චේදනය යෙදීම් කියන කොටස්තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි විද්‍යුති ච්චේදනය කියන එක මොනවගේ අවස්ථාවල ද අපි භාවිතා කරන්න කියන එක තමයි මෙතදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යත් ච්චේදනය මොනවගේ අවස්ථාවලද භාවිතා කරන්න කියන එක අපි මේකම පොතේ තියනෙ එක බැලුවොත්යේ මිසෙල්ලා විවිධ කාර්මික නිෂ්පාදන ක්‍රියාවලි සඳහා විද්‍යත්තු විච්චේදනය බහුලව භාවිතා කරන වගේ දක්වල තියෙනද කොට විධ කාර්මික නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා විද ච්චේදනය කියන එක බහු ලෝ භාවිතා කරනව කියලා දක්වල තියනවා එතුඒක බැලුවොත් එහකට උදාහරන විදිහයට විවිධ ලෝහ නිසාරණය විධ ලෝහ නිසාරණය කරන්නේ ගැන ලෝ අපි හදන්න මේක මේ භාවිතා කරනවාකොට ලෝහ වං කරගන්න සෝඩියම් ඒ වගේම ඇල්මිනියම් ක මේ ලෝහ වං කරගන්නා අපීමේ විද්‍යතච්චයදනය කියන භාවිතා කරනවා ඊංික බැලුවොත් එහෙම කාර්මිකව කෝස්ටික් සෝඩ නිපදවන්න විදතිච්චේදනය කියන භාවිතා වෙනවා. කාර්මිකව හෝස්ටික් සෝඩා කියන නිපදවන්න විදතිච්චදනය භාවිතා වෙනවා. ඊරගක බැලුවොත්ත එහෙම විදත් ලෝහා ලේපනය සඳහා මේ විදත් තිච්චේදනයක භාවිතාව වෙනකොට මේ විද් තිච්චේදනය මූලික භාවිත වන අවස්ථාපි බැලුවොත් එහෙම ඒ විවිධ ලෝහනි සාරණය කරන්න කාර්මිකව කෝස්ටික් සෝඩ නිපදවන්න විද්‍යත් ලෝහා ලේපනය කියන මේ තුන මතකතියාගන්න අනිවාරයම විද්‍යත්තිච්චේදනේ යෙදීම් විදියට මේ විවිධ ලෝහනි ස්සාරණය කාර්මිකව කෝස්ටික් සෝඩ නිපදවන්න. ඉනාට විදදුත් ලෝහා ලේපනය කියන මේ තුන අනිවාරෙන්ම මතකතියාගන්නෙක් වැදගත්තේ. අපි ලඟෙක බැලුවොත්තේම විද්‍යවිච්චේදනය යෙදීමක් වන, විදත් ලෝ හා ලේපනය පිළිබඳව මීළඟට අධ්‍යනයම කරුකිෙල් දක්ොල තියෙන කොට මේ විද්‍යත් තිච්චේදන භාවිතයක් ව මේ විදයුත් ලෝහා ලේපනය කියන එක අපි ඊළඟට අධ්‍යනය කරනවා කියලා දක්වල තියෙන්න්නේ. අපි දහයතුන කොටස ඊළංක බැලුවොත්ත එහෙම ඊ කොටස විදත් ලෝහා ලේපනය කියන කොටස් තමයි අප ලාන්න කතා කරන්නේ දහයතුන පස්සෙන පිටුවේ දහයිතුුණ කියනකොටස විදුත් ලෝ හා ලේපනය කියන කොටස අපි ඉළඟට කතා කරන්නේ දහය දෙක ක්‍රියාකාරකමෙහි නිඩීක්ෂණ සිහිපත් කරන්නේැන මේ හලින් ක්‍රියාකාර කමේ නිරීක්ෂණ සිහිපත් කරන්න කරගෙනු දහය එකක තිවුණ එක එතකොට රින ඉෙටෝඩේ මත කොප එමන තබ කියන කොප කියනට අපි විද්‍යාවිැන කොප කියලා අප සාමාන්‍යජි විදේ තම්බ ශමත් කිය තබ කියලා කියන්නේ එතකොට තැම්පත්වීම සහ ඔබබ විසින් නිරීක්ෂණය කරන්නට ඇත කියල දක් කොළතු අපි ගිය සතිී කතා කර ඒ ඉලෙටරෝඩේ එතකොට කොප සල්පේට තියන කොට ලෙටෝඩය මත මුුරු පාට ඒදයක් තැම්පත්වනවා කිය අපි ග සතිී කතා කර ඒ ගැන මේ කතා කරන්නේ එතකොට පරීක්ෂනෙන් අපි නිරීක්ෂණය කර පුදේ තමයි මෙත නාපහො කියන්නේ එෙට්‍රෝඩිය මත කොප තම්බ තැන් පත්වනා කියලා නිරීක්ෂණය කලාන්න පුළුවන්ගුනා කියලා මේ ආකාරයට කිසියම් බාණ්යක් මත මේ ආකාරයට කිසියම් බාන්්දයක් මතොොප ආලේප කිරීම කළ හැකි දැයි ක්‍රියාකාරකම ඇසුරින් යා බලමු කිල් දක්ව ෙ කොට මේ මේ අපි දක්කොපු ඒ හලින් අවස්ථාව වගේ කොපැ තම කියන එක යම් කිසි දෙයක් මත ආලේප කරන්න පුළුවන්ද කියන එක තමයි මේ ක්‍රියාකාරකමෙන් කරන්නේ. අපි මේ ක්‍රියාකාරකම බැලුවොත් එහෙම ක්‍රියාකාරකව දහයි හතර කියන එක අපි බැලුවොත් එහෙම ක්‍රියාකාරකම දහය හතර කියන බැලුවොත්තහෙ ඒකට අවශ්‍ය වන ද්‍රව්‍යිය ක්‍රාකාරකමට අවශ්‍ය වන ද්‍රව්‍ය බැලුවොත්තහෙ ජලීය කොප සල්ෆේට් එතකොට ජලීය ඔෆ සල්ෆේට් කියන එක මේ ක්‍රියා කාරකමට අවශ්‍ය වෙනවා. ඉළඟට පිරිසිදු තම පතුරක් ඉලාට පිරිසිදු තම පතුරක් පිරිසිදු කළ යකඩෑනයක් පිරිසිඳදු කරපු යක දෑනයක් බීකරයක් සම්බන්ධක සම්බන්ධක කම්බී. ඟටකයිදශ පහයිෝට වියලි ෝෂයයා එතකොට මේ අවස්ථාවිද මේ කරන්න හදන්න මොකක්ද මේ යකඩ ඇනම තබ තැම්පත් කරන්න හ තම් ආලේප කරන්න හදන්නේ එතකොට යක ඇනත් ත ආලේප කරන්න තමයිමදි හදන්නේ අපි ඒ කොහොමද කරන්න කියන එක බලන්න පරීක්ෂණය ඉතුරටික මේකද මේ ක්‍රමය කිය එක බැලුවොත් එහෙම ක්‍රමය කියන අපි බැලුවොත් එහමකොට මේ අවස්ථාවතකොට හයි හත්තර ත කොට්‍රමය කියනෙක බැලුවොත්ත හෙම මේ රූපේ පෙන්නල තියෙන ආකාරයට අපි ඇටවම මේ ඇටවුම සකස් කරගන්න ඕ කන්නේ මෙතන ධන අග්‍රයට තබත හඩුවක් තම පතුරක් එත කොට දනාග්‍රේයටට සම්බන්ධ කල ඊට පස්සේ මේවායරක ඒ සම්බන්ධ කම්ිය සම්බන්ධ කරල බැට්ටි කෑල්ල බැටිල දනනාග්‍රය මේ ත කෑල්ල තඹ පත්තුර පැත්තර වෙන්න හරි ගස්සනවා එට පස්සේ රීන පැත්තට සම්බන්ධ කම්බි සම්බන්ධ කම්බි සම්බන්ධ කරලා යකඩ ඇනකට සම්බන්ධ කන්නවා. ඊට පස්සේ මේ ඇටෝම මේ බීකරයට දාලා මේක දක්වල තියන මේ බීකරයට දාලාට පස්සේකට ජලිය කොප සල්පේඩ ්‍රාවනේ දානක තමයි මෙතන මේ දක්වල තියන්නේෙ ජලිය කොෆ සල්පිඩ ද්‍රාවනයක දාලා තියෙනවා එතකොට මේ ආකාරය ඇටුමක් අපි සකස් කරගන්නෝ කිය තමයි දක්වල තියනෙ අප මේක ක්‍රමය කියන එක බැලුවොත්තිහෙම දහයි හතර රූපයේ මේ දහයි හතර රූපයේ ආකාරයට වියලිකෝෂ තඹපතුරට හා යකට ඇනයට සම්බන්ධ කර එක් එක්වර කොප සල්පේ ද්‍රාමණය තුළ ගිල්වන්න ඔබේ නිරීක්ෂණ සටහන් කරන්න ති සේ මේක මි දක්වල තින ආකාරයට කොට මේ තබ පතුරයි ඉරට යක ෑනය මෙහෙම ඔප සල්පේ ද්‍රාාවණය තුළ ගිල්ලව අන්න කක තම දක්ොල තියෙනෙ දන්න අග්‍රේදක් කල තියෙන්නේ තඹතහඩුව පැත්තට රිනාග්‍රය යකර ඇනි පැත්තට සවි කල්ලා තියෙනවා එතකොට මේක අපි එ නිරීක්‍ෂණ කියනකොටස බැලුවොත් එහෙම දහයි හතර ක්‍රියාකාරකමේදී දහයි හතරමික් පෙන්නලතිර මේ ක්‍රියාකාරකමේදී. තබ පතුර ක්‍රමයෙන් ෂය වී යන්න බවත් එතකොට තඹ පතුරෙන්න්න එන්න ඒක දියවෙලා අනෝක සම්බපතුර කියන්නේ ටික ි දියවෙලායනවා. යකඩ ඇනේ මත තබ ආලේපවන බවත් නිරීක්‍ෂණය කරන්න පුළුවන්කිර දකොට. එතකොට මේ තඹ පතුර එන්නන්න ඒ තඹ ටික නැත්ති වෙල ගිහිල්ලා ඒ තම්ඹ මොකො දෙවෙන්න යකඩ ඇනේ මත ආලේපයි පෙන කියලා ලපුතාලට බලන්න පුළුවන් මේ පරීක්ෂණය කර එතකොට ත පතුර තියන ඒ තැ ටික මේ යකඩ ඇනේ මත්ත ආලේපනය කියලා බලන්න පුළුවන් එතකොට විද්‍යතය යුදාගන්න එ එකකොට විද්‍යතය භාවිතා කල්ලා කිසියම් ලෝහයක් එ කොට ඕන මො හරි ලෝහයක් වෙනත් පුෂ්ටයක් මත ආලේප කිරීම විදත් ලෝහ ලේපනය කියලා දක් වනව කියරදක් කොට විද්‍යතය භාවිතා කල්ලා මේ ලෝහයක් වෙනත් ලෝහයක් මත එතකොට වෙනත් පුෂ්ටයක් මත එතකොට ආලේප කරනයකට තමයි කියන්නේ විද්‍යත් ලෝ හා ලේපනයක් කියලා. එතකොට මේ විද්‍යතය භාවිතා කල්ලා කිසියම් ලෝහයක් එතොට වෙනත් පුෂ්ටයක් මත ආලේප කිරීමට තමයි විද්‍යුත් ලෝහා ලේපනය කියලා කියන්නේකද මේ තම්බ කියන එක යකන ඇනේ මත ඒ. ආලේපනය කරන ආකාරය තමයි අපි බැලුවේ එතකොට මීටාමතර හස්තරංහෙ ආලේප කරනවා ඒ වගේ විවිධර එ ලෝහ විවිධ පුෂ්ටනමත ආලේපකිරීම කන්නව කියෙන මතකතියා ගන්න. අපි ඊළංකොටස් බැලුවොත්තහෙම විද්ධත් ලෝහා ලේපනය සිදු කිරීම සඳහා ආලේප කළයුතු ලෝහය ධනඉෙක්ටෝඩිය ලෙස්සද ආලේපනයට භාජචනය වන බාන්්ඩය ඩෙක්්‍රෝඩිය ලෙස යොදා ගත යුතු ක ලෙක ඉතාමඇද ගත්තෙනවා මේ කොට සිදී විද ලෝහාලේපනය සිදු කරන්නත කොට ආලේප කළ යුතු ලෝහය දන ඩෙක්්‍රෝඩිය ලෙසේතකොට විදත් ලෝහාලේපනය කරන්න කොට ඒ ආලේපනය කරන්නන ලෝහයාපි ධන ඉලෙක්්‍රෝඩිය ලෙස එතකොට ආලේපන කළ යුතු ලෝහ මේක ඒක දන ඉලෙක්ටරෝඩිය ලෙස යාට ආලේපනයට භාජනය වන බාන්්ඩය ආලේපනයට භාජනය වන බාන්ඩය රින ඉෙට්‍රෝඩය ලෙසද යොදාගන්න ඕන කරදක් කොලතිනො. කලින් අවස්ථාව බැලුවොත්තෙම මේකේදී අප තඹ තමයි ආලේප කරන්න ඕන එක නිසා අපි තම කියන එක ධනාග්‍රයට භාවිතා කරා. යකඩ ඇනේමත තමයි ත ආලේප කරන්න ඕන නිසා අපි යකඩ ඇනේ කියනෙ එක හිනාග්‍රය ්‍රිනාග්‍රයේ ද්‍රවේලෙස්යට අපි භාවිතා කරා. නිසා මේකෙදී මේ තම කියන එක එතකොට ආේප පරන්න න එකොට අපි ධා ඉලෙට්‍රෝඩිය දිට ම මේ තම භාවිතා කරන්නවා ඒ ආලේපනය කළ යුතු එතකොට ආලේප කරන්න ඕනේ භාජනය භාජනය කරන්න භාජනය බාණ්ඩ එහෙම නැත්තා ඒක අපි රින ඉලෙක්ට්‍රෝඩියය විදියට අපි භාවිතා කරන්න ව කිය එකක් මතක තියාගන්න ඊට අමතරව තවද ආලේප කළ යුතු ලෝහේ ලවන ද්‍රාවනයක් විදවිච්චේදය ලෙස යොදාගත්ත යුතුයි කළ දක්ොල තියෙනවා එකොට විද තිච්චේදය කැනීමේ ද්‍රාවණය විදියට විදතිච්චේදදය ඒ විදියට ඒ ආලේප කරන්න ඕන ලෝහයේ ලවන ද්‍රාවනයක් විදතිච්චේදය ලෙස යොදාගන්න ඕන කර දක් කො තියෙනවා එතකොට මේ ආලෝ එපනය කරන්න ඕන එතකොට ආලේපනය කරන්න ඕන අවසා විදි කොප හින්ද කොපවල මේ ලවන ද්‍රාවණයක් ඒ ැන කොප සල්පේට් කියන එක භාවිතා කරන්න එක කියල තමයි දක්වල තියන්නේ එතකොට මේ අවස්ථාවිදි එතකොට ආලේපනය කරන්න ඕන ලෝහය දන ඉලෙට්‍රෝඩිය එතකොට ආලේපනයට භාජනය වන ඒ බාන්්ඩය එෙමනැත්තං දය එතකොට රින ඉලෙට්‍රරෝඩිය විදියට එතකොට අපි ආලේප කරන්න ඕන ලෝහයේතකොට ලවන ද්‍රාමණයක් එතකොට විදවිච්චේදය විදියට එකනු බීකරේමත් තියන වතුර විදියට භාවිතා කරනවකිනික තමයි දක්වල තියන්න එක වැඩ ඉතා වැදගත්තවන විදත් ච්චේදනය කරන්නන වගේ අවස්ථ අවශ්‍යතාතකොට සම්පූර්ණ කරන්න ඕ කෙක දලපුතාරට හොඳින් මතක තියාගන්නෙ ඉතාම වැදගත් කොට සක්ක්‍යඇතට එක බැලුවොත්ත හෙම පැවරුම දහ එක කියන එක ඒ දූරපුතාර ඒ කරන්න අපි ඊලං කොටසටයන්න බලාපොරොත්තු වෙනවා ඔබ විසින් ඉහත දහයි හතර ක්‍රියාකාරකාම සඳහා යොදාගත් යකඩ ඇන අතට ගෙන එහි ආල්ලේපනය ඇගිලිවලින් විස්්පර්ශ කර බලන්නදකොට මේ දහයි හතරඒ ක්‍රියාකාර කමේද යොදා ගත්තුවේ යකඩ ඇනය අතරගෙන ඒක ආලේපන ඒ ආලේපනය ඇගිලිවලින් ස්පර්ශ කර බලන්න කලා දක්වනවා. තඹ ආලේපනය ඇනන් ඉවත්තී ඔබගේ ඇගිලි තුඩට ගැලවී එන්න බව නිරීක්ෂණය කරන්න පුළුවන් කර දක්වරද කොට අපි තඹ කියන එක ආලේප කරන්න නමුත්ඒ අපි ඇල්ලූ හාම අතට එනවයි කියන්නේෙ උඩින් මතුපිටිං ඒක දැවටලා විතරයි තියෙන්නේ ඒ කියන්නේ ඒකට සම්බන්ධ වෙල නහැ කියන එක තමයි කියන්නත කොට මේ ආලේප කරාපී නමුත්ඒක අතට එන්නවා කියන තමයි දක්වලතියෙන් එහනම් මෙහිදී සිදුවන එතකොට අපක ඉළඟට බැලෝොත්තේ නම් එනම් මෙහිදී සිදුවන ආලේපන එතරම් උසස්මට්ටමකින් සිද්දුවී න්නොමැති බව මින්ත හවුරු වෙනෝ කිල්දක්ලතිකොට අපි යකඩ ඇනි තම ආලේප කරා මුත්තේ තබ ටික අත්තට ගැලවිල නො එකන්නේ ඒ පුෂ්ටේ මත නිකා තැම් පත්වෙල තියෙන්නේ අප මහ කරිමූ මත මැට්ිත මටතයිම් පත් වෙල තියෙන වගේ ගැනන්නේ එක එකට සම්බන්ධ වෙල නෑ ඒක මත උඩින් යන්තන් තියනෙ මතු පිටින් තියෙෙන කියනෙ එක තමයි දක්වල තියෙන්නේෙ එතකොට මේ අවස්ථාවවිදිම තබ කියන එක යහට ඇනයට හොඳින් සම්බන්ධ වෙල නෑක නිසා ඒක ගැ ගැල වෙල් එනවා කියන එක දක්වල තියෙත කොටි එක බැල් එක ඒ අපි මහ කරි බණ්ඩික හෙම ඒ වගේ තබ ආලේප කරහම බාන්ඩින් එතකොට තම කියනදී ගැලවිල් එනවා යිතකොට ඒ එතරම් ප්‍රයෝජනවත් නෑ එක නිසා මෙහිද මේ දක්වල තියෙන වගේ එනම් මෙහිදී සිදුවන එනම් මෙහිදී සිදුවන ආලේපනය එතරම් උසස් මත්තමකින් සිදුවන්නම ඇති බව මින්තා හවුරු වෙනෝ කෙර දක්වකොට මේ ආකාරයට මේ තබ ආලේප කරයි කියල එකින් අපිට ඒ හඳදින් තබ ආලේප කරන්න පුළුවන් කමක් නෑ එතකොට ඒ බාන්් ේතුලේ ැන අපට මේවා ඒ එතරම් එකන ප්‍රෝජනයක්ට ගන්න පුළුවන් අවස්ථාවක් නෙවේ මේ මොකද ඇල්ලූ හමේ කතර ගැලවිල එනවනං එක කිසිම ප්‍රයෝජනයක් නෑක තමයි මතනමින්තියෙන් එතකොට ඒක එතරම් උසස්මටමකින්න මැති කලතියෙනයිතකොටඒ ප්‍රයෝජනයටට ගන්න බෑඇකොට තම ලපරය කෙරේ තම ටික උමත්තු පිටින්සියෙන්න්නේ ති ඇල්ලු හැටි ගවලේ ොතකොට කිසිම ප්‍රෝජනයක් නෑ. ඒකොට ගුණාත්මක බවින් ඉහල ආලේපනයක තිබියුතු ලක්ෂණ මොනවැෑ දැයි සලකා බලා එන් ඒවයින් කීපයක් නම් ඒ කීපයක්ගෙතකොට මේ ගුණාත්මක බවින් ඉහැලෙතකොට ආලේපනයක තියෙන් නොන් ලක්ෂණ මොනවද කියලා අපි බල්ලලා ඒවයින් කීපයක් මෙතන ඩක් පල තිරද තියනෙතොට ඒ අපිකාලින් අවස්ථාවදදි තබ ආලේප කකරා මුත් තඹ ික අතට එනවනම් එතකොට ඒ හොඳ ගුණාත්මක බවින් තී ආලේපනයක් නෙවෙේ කියල දූලපුතාරට තේරෙනවා. එතකොට ඒ ඒ අපිට හොඳින් තේරෙන දෙයක් නමුත් ඊට අමතරව ඒ තඹ කියන එක එතකොට ගුණත්මක බවින් යුත්ත වෙන්න ඒ ත ආලේප කරන අවස්ථාව බැල්ලා එතකොට එක ඒ ගුණාත්මකවඒ හොඳ තත්ති එතකොට ඒ තඹ ආලේප කරන්න කියන එක සම්පූර්ණ වෙන්න නම් මොන වගේ දේවල්ද තියෙන් ඕන කියනක තමයි අපි බලන්නේ ඊරඟට අපි අතට එනොවයි කියෙ එක අපි සාමානය දන්න වෙතකොට එක හොඳින් තබ ආලේප වෙල නැ කියන එක ඊට අම තරව අපි මොන වගේ දේවල්ද තියනක තමයි අපි ළඟට බලන්නේ අපි ළංගක බැලුවොත් එහෙම ආලේපනයට බඳුන්ඕ ආලේපනය එතකොට ආලේපනයට බඳුන් වනු පුස්්ටේ සමග තදින් සවිවී තිබිය යුතුතකොටම ආලේපනය කරපුත් හම කියන එකතකොට ආලේපනයට බඳුන් උනිස් කලින් අවස්ථාවද යකඩ ඇනය යකඩ ඇනේ මත හොඳින් සැවිවලතියෙන්න්න ඕොනේ කියැන්නේ අපි ඇල්ුව හම තබ ික්තර එන්න බැහැ කියන එක තමයි එක කියන්නතකොට එතකොට ආලේපනය කරපු ආලේපනේතකොට ආලේපනයට බඳුන් ූ පු්ටය සමඟ කියන්නේ ආලේපනය කරේතුකොට අපි යකඩකි ඇනේ මත තමයි අපි ආලේපනය කරන්නේ මොනවද ආලේපනය කරන්නේ තබ කියන එක එතකොට අප යක ෑන හොඳේ ඇල්ලූ හැටිය තමබටිත්තරය ොන එක කිසිම පේ තේරුමක් නෑක නිසා මේක මේ දක්වල තියෙන්න එතකොට හොඳ හොඳ ඒ ආලේපනයක් එතකොටඌසස්මට්න මේ ආලේපනයක් නම් එතකොට ඒ ආලේපනය කරපු දී ආලේපනයට බඳුන් උු හෘෂ්ටේ මත හොඳද සවිී වෙ තියෙන්න්න ඕන කියන එක දක්වලති ඊළඟට ආලේපනය එක්තරා ගණකමකින් යුතු වෙන්න ඕන කිරලක්වලති කොට ආලේපනය කරපුදේ එක්තරා ගණකමත්තියෙන්න්න ඕන මොකද යන්තම්මත්තු පිටින් පේන්න විතර කාලපන වඋනහමත කොට පොඩි දකින් වුණත්ඒක සිදදුරු වෙලාල අපි සමහර්දේවල් මළකට කන්නඇති වෙන්නේ කුඩින් පුස්්ටේ මතයි විධදේවල් ආලයිපනය කන්නවා. එතකොට දරපුතාල වුණනත් මොනො හරි දෙයක් ඒක ආවරණය වෙන්න ඉතා කුඩ සියුම්. සියුම් පටලකින් මොනො හරි බැන්දැයි කෙකට අපි විීදුරුවක් බැලුවොත්ත හෙම වවිදුරුව ඒ කැඩෙන් නැතිවෙන්න මොනෝ හරි ඒකින් ආවරණය කන්නකොට ඉතාම සියුම් ඉති කොළ කැල්ලකින් එහෙම එතුවයි කියලා කිසිම ප්‍රයෝජනයක් නෑ ඒ වගේ දෙයක්ත්තමෑ විතන කියන්නතකොට ඒකට ක්තරා ගණකමත්තියෙන්න්න ඕන නැත්තං ඒකට ඒ මොහක්හරිබාහිෙරින් එන පොඩි බලයකින් උනොත් ඒක මේ වීදුරුවක් අවස්ථාව කිව්වෙතකොට ඒකටඒ ලපෑමක් වෙන්න පුළුවන් එතකොට මෙ ලෝහා ලේපනය කියන එකත් සමහර වෙලාවට ඒ මල බන්ඳී නැතිවෙන්න ම ඒ මල බැඳෙන් නැති වෙන්න වගේ ඒ වගේ දේවල් සඳහත් මේ ලෝ හා ලේපනය කියන එක අපි සිදු දකන්නම එතකොට ඒ වගේ අවස්ථාවක මේ ආලේප කරපු ලෝහ පොඩි පොඩ්ඩක් කීරුණු ගමන්හෙම නැති වෙන්න පුළුවන් එතකොට ඒ යාලේපනය කරපු එක ගැනකම අඩු නෝතිීම් පොඩ්ඩක් කියීරුණු හැටියඒ ලෝහ නැතිවෙලයන්න පුළුවන් නිසා ඒක එක්තර ගණකමක්ගේ ආලේපනය කරපු දී එතකොට එක්තරා ගම ගනකමක් තියෙන් ඕන කියන එක ඉතාම වැදගත්වෙනවා ඊලංගික බැලුවොත්තහෙම ආලේපනය ඔපවත්ත තිබිය යුතු එතකොට ආලේපනය කරපික ලස්සට දිලිසන්නේ ලස්සනට තියෙන් ඕන කියනක තමයි දක්ල තියෙෙන කොට ඒක නිසා අපි මෙතදී ගුණාත්මක බවින් ඉහල ආලේපනයක තියෙන්නඔවන ලක්ෂණ මොනවද කියන එක තමයි කතා කරේ අපි ආපහු බැලුවොත් එහෙම ආලේපනය ආලේපනය බඳන් උපුෂ්ටය සමග තදින් සම්බන්ධ වෙන්න ඕන ආලේපනය එක් තර ගණකමකින් තියෙන්න්න ඕන ආලේපනය ඔපවත් තියෙන්න්න ඕන එතකොට ආලේපනයට බඳු උනු පුෂ්ට ඇතික දින් සවිවෙල තියන්න ඕන එකැන් අපි අල්ලුව හැට අතරෙන්න්න බෑ ආලේපනයක් තර ගනකමක් තියෙන්න්න ඕන කැන්නේ එක ඉතාම උ ලොකොඩක් ගණකමක් වෙන්න බෑ ඉතාම් පොරිි පටලයක් වගේ තියන්නක් බෑත කොටක් තර ගනකමත් තියෙන්ඕොන. ආලේපනය ඔපවත්ත තියෙන් ඕනේ කැන ආලේපනය හොො ලස්සන්ට එක දිලිසෙන විදිට අහම වෙන්න ඒවගේ තියෙන්න්න ඕන ගෙනක තමයි තියන්නේ. එතකොට අපක බැලුවොත් හෙමිලාංකොටස ගුණාත්මක බවින් ගුණාත්මක බවින් ඉහල ආලේපනයක් සිදුවන්නේ විද්‍යුති ච්චේදනයේදී සිදුවන රස්සානික විපාර්යාසය ඉතා සෙමෙන් සිදුවන විටයි මේ සඳහා භාවිතා කරන විද්‍යුති ච්චේදය ලවන ද්‍රාවණය ඉතා තන්නුක විය යුතුති එතකොට ඒ මේකදේ දක්වල තියනෙත කොට එක්මට ඒ විදතිච්චේදනය කෙනෙක වුනෝතින් එතකොට ඒ ආලේපනේ තනම් ඉහල ගුණාත්මක බවක් නැහැකිර දක්වල තිවුණා එතකොට ඒ හ ගුණාත්මක භාවයක් නැහ කියලාලපි මේක දක්වල තු එතකොට ඒ ගුණාත්මක භාවයක් ඇති වෙන්න නම් එතකොට ගුණාත්මක බාාවන් ඉහළ වෙන්න නම් මොකද වෙන්න ඕන ඒ ලවන ද්‍රාවණ විද්‍යතිච්චේදනය කරන ලවන ද්‍රාවනය තනුක වෙලා ඒ රසානිික විපාර්යාසය ඉතාම සෙමින් සිද්ධ වෙන්න ඕන එතකොට මේ ගුණාත්මක බාවන් ඉහල වෙන්න නම් එතකොට ඒ අසානික විපරයාසේ ඉතාම සෙමින් සිද්ධ වෙන්න ඕන ැන් රස්සානනික විපරයාසය ක්මට එක්මට සිද්ධ කරහම දුලපුතාල ගවල් ඒම හදන අවස්ථාවලිද සමාට දන්න ඇති එක්තර ප්‍රමාණයකර විතරැග දවස්ට හදන්නේ ඒට වඩ හැදුවත් එ මේ හඩ මැටින්න පුළුවන් එතකොට ඒවාගේද අත්තමයිත්තරම ඒ යම්කිසි සීමාවත් තියහෙනවායි එතකොට ඕනම දෙයක්ක එතකොට ඒ සීමාව වඩා වැඩියෙන් ගියොත්තහෙම එතකොට ඒ අස්ථාවර වෙනතකොට මේ කියන්නේ එකයි විදු විච්චේදන තකොට ඉතාම සෙමින් එකැනෙක් තර සීමාවක්ැනෙක් තරා සීමාවක් තමයි කරන්න ඕනෙතකොට ඉතාම සෙමින් මේ වි විද තිච්චේදනය එකරන්නේ ලෝහ ආලේපනය කරන්න සිද්ධ වෙන්න ඕන එකොට ඒක ඉතාම සෙමින් කරන්න නම් එතකොට ඒ සඳහා මේ භාජනය තියන ඒ තිච්චේදය එක ඇන ලවන ද්‍රාවනය ඉතාම තනුක වෙන්න ඕන කළ තමයි දක්වලතිය ඊළංක බැලුවොත්තේම අපි සිදුවන රාසාෑනික විපාරයාසය සෙමින් සිදුවීම සඳහාද්‍රාවණය තුළින් ඉතා අඩු විද්‍යුද්ධාරාවක් යැවීමද කළ යුතු එතකොට විදදුදධරාවක් යවනකත් එතකොට ඉතාම අඩු විද්‍යුද්ධාරාවක් එතකොට ඒ තුළින් යවන්න ඕන කියන එක එතකොට මේ රස්සාෑනක විපාරසය සෙමින් සිද්ධ වෙන්න දාවනය තුළින් ඉතාකුඩා ඉතා අඩු විදදුුද්ධාරාවක් ඇැවීමත්ට ලවන ද්‍රාවණය තනුක වෙනකත් ඉතාම් වැදගත් කෙනෙක තමයි දක් කොළතියුණේ. එබැවින් මේ සඳහා අඩු විද්ුධාරාවක්හා, අඩු විබව අන්තරයක් යදීමද සුදු සුවනෝ කියරදක්වලතිනත කොට මේ ක්‍රියාවලිය සහල්ැන විදුත් ලෝහා ලේපනේ දීතොට අඩු විද්්‍යුද්ධාරාවක් විදුද්ධාරාව අඩු වෙන්න ඕන කියන්නේ එකයි අඩු විබව අන්තරයක් අඩු විභව අන්තරයක් එත කොට යොදන එකයි වැජගත්ව නෝ කෙරදක්වලතිනත කොට ඒ වි ලෝහාලේපනයේ දීද කොට අපි ඒ ගුණාත්මක බව වැඩි කරගන්න. විත් ලෝහා ලේපනය කිය එක ගුණත්මක බව වැඩි කරගන්න එතකොට ඉතා තනකකොට විද්‍යත් ච්චේද ජබාවිතා කරනවා තනුක විදත් විච්චේද්‍ය භාවිතා කරනවා එතකොට අඩු විදදු්ධාරාවක් භාවිතා කරනවාඉම අඩු විබෝන්ත්‍රයක් භාවිතා කන්නක හොද කියන එක තමයි දක්වලති අපි ළඟෙක බැලුවොත් එහෙම ප්‍රසායිනික කර්මාන්තවලදී ස රසාය කර්මාන්තවලදී සුදුසු පරිදි තත්ව පාලනය කර ඉහලපමිතියකින් යුත් ලෝහාලේපනය සිදු කරනු ලැබේ කර දක්වළ තිනවා එතකොට ්‍රසායනික කර්මාන්තවලද එතකොට සුදුසු පරිදි මේ තත්ත්වය පාලනය කල්ලා ත පමතියින් යුත් හල ප්‍රමතියකින් යුත් ලෝහාලේපනය සිදු කන්නව කියලා දක්ොල තියනවා. උදාහරණයක් උදාහරණ ලෙස යකඩ බන්දේසිේ තුකගේ යකඩ ්‍රේවේවයි නිකල් කරෝමියම් වැනි ලෝහාලේප කිරීම සලකන්න පුළුවන් කරදක්වත යත කොට යකඩවලින් හදල භාජන ඒ මළකඩ බැන්ඳන හන එක වලක්කෝගන්න ඒව මත විවිධ ලෝහ ආලේප කරන්න වෙතකොට මේක දිමේ දක්වල තියෙන්න්නේෙත කොට යකඩ බන්දේසියක් මතතකොට නිකල් කරෝමියන් වැනි ලෝහහිත කොට ආලේප කිරීම සලකන්න පුළුවන් කියර දක්වල තියනවා මෙහිදී බන්දේසියට හිදී පැහැති අලංකාර පෙනුමක් ලැබෙනව කියර දක්වල යත කොට නිකල් කරෝමියම් ඒවා වෙල් ලෝහහා ආලේප කරහමත කොට බන්දේසියටත කොට රිදිී පැහැතිත කොට අලංකාර පෙනුමක් ලැබෙන කිය දක්ව තිය මේ විතාමවැර්ධගත්තයන මේ මලකඩ කන ඒවා ඒ වගේ දේවල් එතකොට එතකොට යකඩින් හැදුවහම එක ශක්තිමත් යකඩින් හැද හම දෙයක් ශක්තිමත් වනාට ඒ එක මලකඩ කන්න පුළුවන් එතකොට මලකඩකාන එක වලක්ව ගන්න මේක මේ දක්වල තියෙන නිකල් කෝර්මියන් වගේඒ වගේ ලෝ හාලේපනය කල්ලා අපි භාජන භාවිතා කරනව එක තමයි මෙතනමද කියලා තියෙන්නේ එතකොට ඒක ආලේප කරන්න මේ විදත් විච්චේදදනය කියන මේ රසායන විද්‍යාව පාඩමක් එකන එක භාවිතා කරන මූලධර්ම විද තිච්චයදනයෙන මූලධර්ම භාවිතා කරන ව කියර තමයි දක්වල තියන අපිං ගොට සරගයොත්තහෙම විලෝහා ලේපනයේ යෙදීම් කියන එක විදත් ලෝහ ආලේපනේතු කොට ලහාලේපන කොට යෙදීම් කියන එක තමයි අපි ඊළඟට කතා කරන්නේ විදජුත් ලෝහාලේපනේ යෙදීම් ඔබ නිවස පරිහරණය කරන රන්හෝරිදී පැහැයින් බබලන මල් බඳුන් බන්දේසි හැඳී ගෑරැප්පු සහ යකඩ තහඩු යතුරු තහඩු ආදිය වෙත අවධානය යොමු කරන්න කෙළ දක් කතු කොට මේ නිවස භාවිතා කරන කොට හෝ රිදී පැහැයිම් බබලන එතකොට මල් බන්ඳුන් එතකොට බංදේසි හැදිිගෑරපුහා ය යතුළු තහඩු ආදිය වෙතතකොට අවධානය යොමු කරන්න කියරදක් කොලතියනවා මෙවැනි උපකරනවල දීප්තිය සඳහා බොහෝ විට හේතුවනයේ ඒ මත ආලේප කරන ලද ලෝහ ස්තරයකි එතකොට මේ ලෝහ ස්තරයක් ආලේප කල්ල තින නිසා තමයි ඒක අපිට දීප්තිමත්ව පෙන්නේ හත්තවා හන කොටස්වල මලබැඳීම වැලවීම සඳහා ඒ මත විද්ධත් ලෝහාලේපනය මගින් තුනි ස්තරයක් ආලේප කනු ලැබේ. මෙසේ බොහෝවිට මෙසේ ආලේප කරු ලබන්නේ කොප ත කොපප කියන එක සිිල්ව රිදිී කියන එක එතකොට ගෝල්ඩ් එකන් හත්තරන් කියන එක නිකල් ඉරඟට ක්‍රෝමියම් පැණි ලෝහ වෙන එතකොට මේ මළබැඳන එක වලක්ක ගන්න එකොට බොඩක්ම මල බැඳ නැති ඇතටම ගෝල් රක්තරන් කියන එක ඊළඟට සිිල්ව කියන එක ඉළඟට කොප්වා කියන එක මේ පිළිවල් තිය රත්තරං කියන තමයි මල බැඳෙන් නැත්තේට බාස සිල්ව ඊළඟට කොප් කිය එක තමයි මල බැඳීම අඩුවෙන්නේ ඊටමතරව නිකල් හා ක්‍රෝමියම්ින් ලොහදීලතිය ලක්වල තියෙනකොට ආලේපනය සිදු කරන කරන පුස්්තේ එතකොට මේ මං කලින් කිව්වවෙතකොට ත්‍රේකක් කුණනත් එහෙමයි එතකොට ්‍රේක යකඩ වනහම හශවිශක්තිමාත්්‍යයටකොට සවිශක්තිමත් වනාටඒක ඉක්මට මළ බැඳෙනවයි කියැන යකඩකිරග ඉක්මට ඒ වාතයට මිරාවරණය වුණහම ප්‍රතික්‍රියා කරලා ඒ මල බැඳීම සිද්ධ වෙනවා. ඒ නිසා ඒක. ලක්ු ගන්න තමයි අප ඒම වෙනම් ලෝහ මතු පිටක්ඒමත් යොදන්න කිය එක කතා කර කලින් තකොට අපි අපහු මේක පොතේ තියනක බැලුවොත්යහීම ආලේපනය සිදු කරන පුෂ්ටේ නොමැති එතකොට ආලේපනය සිදුකන්න පුස්්ටේ නොමැති එතකොට යම් ගුණයක් එතකොට මේ පුෂ්ටේ නැති යම් ගුණයක් එතකොට ආලේපනය කරන ලෝහය සතුව සතුවීම මෙහිදී අපේක්ෂා කරෙකිල් දක්වොන කොට මේ ආලේපනය කරණස් සෙල්ල තියෙන ඒ පුෂ්ටේ මොකාක් කරි අඩුප අර්ධයක්කත කොට ඒ ආලේපනය කරන ලෝහය මත් තිය කියනක තමයි දක්වල තියෙන ඒ එතකොට මේකෙදී අපි කතා කර එතකොට කලින් අවස්ථාව ඒ යකඩවල ඒ තුපිට යම්ලෝහය කාලේප කන්නවස්ථාව ඒ අපි වැැලෝොත්තේ මේ කොතේදයන එක විකාධනයට ලක් නොවීම සිත් ඇදගන්නා සුලු පැහැය ඔපපොවත් බව, මනානිමාව එම ලක්ෂණ වලින් කකිහිපයක් එතුකොට විකාදනයට ලක් නොවේීම මෙතකො අටඩ කියන එක එතකොට මල බැඳන්නෙනවා ඒගේ මල බැඳන්න ඇතිවෙන එක ඒ විතරක් නෙවේ සිත් ඇදගන්න සුළු පැහැකැ රක්තනම් පාටවෙන්න පුළුවන් සිල්ුව පාටවෙන්න පුළුවන් ඒ වගේ එතුකොට ඒ වගේ සිත් ඇදගන්න සුළෝ පාටක් කියන එක ඔපවත් බාව එතකොට දිස්න ගහන ඒ වගේ හැඩේතකොට මනාව මනානිමාව එතකොට ඒ මතුපිට න්න පුළුවන් සමහරවිට හලු හලු මතු පිටක්වවෙන්න පුුවන් එතකොු ගරෝසුවේ මතු පිටක් වවෙන්නන පුළුවන් ඒක මත මේ ආකාරයට ඒ විද ලෝහාලේපනය කරහම ඒක ඉතාම සියුම් ඒ හොඳ නිමාවක් තියෙන මතු පිටක් බවට පරිවත්තනය වෙනව කිය එක තමයි දක්වලද. අප ලංකොට සැලුවොත්හෙම යකඩ බන්දේසියක නිකල් ආලේප කිරීමෙන් එකොට යකඩ බන්ද නිකල් කියන ෝ ඇතකොට ආලේප කරහම එය මල බැන්ඳීමෙන් ආරක්ෂාවන අතර සිත් ඇදගන්නා සුළු පිෙනිමක් ඇති වෙනෝ කල්දක් කල තිදකොට යකඩ බන්දේසියක එතකොට යකඩ බන්දේසියක එතකොට නිකල් කියන ලෝහය ආලේපනය කරහම එක මළ බැදීමෙන් ආරක්ෂාාවවතකොට යකට බාන්දේසියයටකොට මල බැඳීමෙන් ල් ආරක්ෂා වෙනව නිකල් ලෝහය ආලේප කරහම ඒවාගේම ඊට අමතරව සිත් ඇදගන්නා සුළු පෙනුමක් ඇති වෙනවා කියලා දක්වලතිනක සිත් ඇදගන්නපු සුළු පෙනුමක් ඇතිවෙනවා ඒ විතරක් නෙවෙයි ඒක මලබැඳීමෙනුත් ආරක්ෂා වෙනවා. ඊලංගක බැලවොත් එහෙම කොෆාවලින් සාධන ලද ආබරණයකට තමවලින් හදපු ආවරණයකට එතකොට ගෝල් එක රත්තරං කියන එක ත්ගෝල් ආලේප කිරීමෙන් එය එයට අලංකාර පෙනුමක් හා වචිනකමක් ලැබෙන වකල දක්වල තිකොට තඹවලින් අසාදල්ලා ඒ ආබරණයට එකට රත්තරං ආලේප කරහම එක හොඳින් එතකොට අපිට බලාග මේ රත්තරම් පාටට ොින් දිිස්න ගහනයක රත්තරම් බාඩයක් විදිටම අපිට බලන්න පුුවන් එක කිය එක නිසා එක අලංකාර පෙනුමක් එක ලැබෙන කියට තමයි දක් කල තියන්නේ එතකොට තම්බවලින් එතකොට හදදලා ඒත් කොපවලින් හදල ඒක මත රත්තරං ආලේප කරහාම එතකොට තබවලින් ඇතකොට හදලා ඒක මත රත්තරං ආලේප කරහාම එතකොට ඒට අලංකාර පෙනුමක් හා වටිනකමක් ලැබෙනව කියලා දක්වල ති අපිඒ ඉතුනටික මේ බැලුවොත් එහෙම දහයි හයරූපේතුකොට විදදුත් ලෝහාලේපනය කරන ලද මුළුත් තැන්ගේ උපරන කීපය දක්වල තියෙන හැදිිගෑරපේවා න්්‍රේ ඒවා ඉරඟට විදදුත් ලෝහාලේපනය කරන ලද වාහනමතර කොඩස්වාහනවල මේයකඩ කොටස් ේවා විදදුත් ලෝහාලේපනය කරලතිය කෙනෙ තමයි දක්වල තියන්නේ අපි මේ පාඩම ඉවර කරන්න සාරාංශය කියනක පොඩ්ඩා බැලුවොත් එෙහෙම විදතය සන්නායිනය ද්‍රවද්‍රාවන විදතු විච්චේද ලෙස හැඳින්න්නනත කොට විදතය සන්න අයනය කරන නම් ඒගේ ද්‍රාවන ඒට අපි විදතිච්චේදය කියලා කියනවා. විදතිච්චේද්‍යවල විසන්නයක තාවට හේතු වෙන්නේ එහි සච්චල අයන අඩංවීමතකොට ඒ ඒ ගමන් කරන්න පුළුවන් එතකොට ඒ ගමන් කරන්න පුළුවන් කියනක තමයි සච්චල කියල කියන්නේෙත කොට ගමන් කරන්න පුළුවන් අයන අඩංගුවෙන එක තමයි මේ විදත්තියචේද විදති ්චේදද වල ඒ විදතය සන්නයිනය කරන්න හේතුවන්න කියක තමයි දක්ොල තියන විදධතය සන්නයිනයේ නොකරන ද්‍රවද්‍රාවන ත් අවිච්චේද ලෙස හැඳින්වෙනවල දක්ොලද කොට විදුතය සන්නයිනය කරන්න ඇත්තං ඒ විදුත් අවිච්චේදය ්‍රවහමනැත්තන් රාාවණ කියලා අපි කියනවා එතකොට ඊළංක බැලුවොත් එහෙම ඒවයි එතකොට ඒවයි සච්චල අයන අඩංගු නොවේ කියල දක්වල තිරත කොට මේ විද්‍යතයසාන්න අයනය නොකරන ද්‍රව ද්‍රාවනවලකොට අවිච්චේදය කියළ හඳුන්නනව ඒවයි සච්චල ආයන අඩාංගු වෙන්න හැ කියන එක තමයි දක්වල තිය අයනික සංයෝගවල අය න ෑතත් ඒවා සච්චල නොවන බැවින් බැවින් ගන අයනික සංයෝග විදධතය සන්නයින නොර ඇත කොට අපි කලින් අවස්ථාවදි කතා කරා ගන අවස්ථාව තිය නෝනං එත කොට ඒවයි සච්චල අය අය නනෙවේ තියෙන එක නිසා ඒ ගමන් කරන්න බැරි අයන තියෙන් ෙත කොට එක නිසා විදධතය ගමන් කරන්න නෑන මුත්ඒේවා ඊළං අවස්ථාවදි කතා කනම අයනික සංයෝගවල ජලියද්‍රාවන හා විලි නද්‍රව ගන අවස්ථාව තියනේ වෂ්නත්යතාාපේ ස पේලා අපි ද්‍රව බවට පත් කරපු අවස්ථාව එතකොට ජලිය ද්‍රාාවනයක් වෙන්න පුළුවක් එහම නැත්ත මේ ගන අවස්ථාව තියන සංයෝග අයන්ක සයෝග කියනක ද්‍රව බවට පත් කරහාම එක අප විලීන ද්‍රව ද්‍රව කියල කියවකි වවා ඒව විද्यතය සන්න අයිනය කරනව කලාපි කතා කරා වි්චේදයක් තුලින් විදදුධාරාවක් යැවීමේදී ඉලෙක්්‍රරෝඩ අසල රස්සායනික විපර්යාස සිද්දුවීම විදතිච්චේදනය කළ හඳුන්නනවා එතකොට විදත්තිච්චේද්‍යයක්ත්තුළින් ඇතකොට ධාරාවක්යැව් හම ඉලෙක්ට්‍රරෝඩ ඉලෙක්ට්‍රෝඩ කියෙලා ව දුණු පැත්තිේවම් පැත්ති ධදාරතිනය කෝුණු දෙකට කිවේ ඒ එතකොට ො න ෝඩ ෙක්ට ෝඩ ලිවට හඳුන් නවවෙතකොට ඒවා අසල දතක රස්සායනික විපාර ආසයක්ක් සිදුවන කර තමයි අපි කියන්නේ විදත් තිච්චේදනය කියලා. විදතිච්චේදනයේදී රස්සාානිික සංයෝග ඊට වඩා සරල සංයෝග හෝ මූල ද්‍රවවේයට පත්වනෝ කිළල්ලාක් ප්‍රතිනතකොට ඒ විද තිච්චේදනය කරාමතක රසාානික සංයෝගයක්ඇතකොට ඒ වඩා සල්ල. ංයෝගයක්පවෙන්න පුළුව මූල ද්‍රාව්‍ය බාවට පත්වවාකිනක තමයි දක්වලතිෙන් ඊලාංගක බැලුවොත්තේම අල්පාම් ලිත ජලය විදවිච්චේදනය කිරීමෙන් ජලය හයිට්‍රජන් හා ඔක්සි ජම්බාවට පත්වනත කොටයා තරා දුරට කොට ආම්ලිකයිතකොට තනුක අතකොට ම් නුකවෙච්ච මි ජලෙතකොට අල්පාමලිත ජලයතකොට විදුත් ච්චේදනය කරහමතකොට විදුත් ච්චේදනය කරහම ජලය ජලය කියන එක හයිත්‍ර ජනුයි ඔක්සිජනුයි බවට වං වෙනවක තමයි දක් පොලති විදදුුද්ධාරාවක් ැවීම මගින් එක් ලෝහයක් මත තවත් ලෝහයක් ආලේපකිරීම විදත් ලෝහා ලේපනය කියලා හඳුන් වනවා අපි අන්තිමට කතා කරක විදත් ලෝහා ලේපනයේදී ආපනයට බඳන්වන ලෝහ පුෂ්ටය සෑම විටම රින ඉලෙට්‍රෝඩේ ලෙස යොදාගන්නෝඕන විද්‍යත් ලෝහාලේපනයේදී ආල්ලේපනය කන ලෝහය දන ඉලෙටෝඩෙල් ලෙස යොදාගන්නා අතර එම ලෝහයේ ලවන ද්‍රාාවනයක් විදත් විච්චේද දෙ ලෙස භාවිතා කරනවා. ගුණාත්මක බවින් ඉහල් ආලේපනයක් ඇතිවන්නේ ඉලෙක්ට්‍රෝඩ අසල සිදුවන රසානිික විපර්යාසේ ඉතාසෙමින් සිදුවන විට. එතකොට අප ඒටික කතා කරද එතකොට ගුණාත්මක බවින් ඉහල ආලේපනයක් සිදු කිරීම සඳහා ්‍රසායිනිික කර්මාන්තවලදී සුදුසු පරිදි තත්වය පාලනය කරනු ලැබ කළ දක්ුණන ගැන ඒ වේගේ පාලනය කල්ලා ඒින් ඒ රසායන ප්‍රති ක්‍රියාවේගේ පාලනය කල්ලා එක ගුණාත්මක බවින් යුත්තු දතු ලෝ හාලේපනයක් කන්නව කියෙනෙ අපි කතා කර. ආලේපනය සිදු කරන්න පුෂ්ටය සතුව නොමැති විශේෂ වැදගත් ගුණ ආලේපනය කරන ලෝහය සතුය තිබීම විදත් ලෝ හාලේපනයේ දී භාවිතයට ගැන්නවා කියක්තා කරකොට අපිකාලින් කතා කරතුකොට ඒ ත්‍රේකක් වන්න පුළුව යහඩෙන් හදවාමක ශක්ති තියන කොට එක ඒ පරිසරයට නිරාවරණය වුණ හමල් කඩ කනවා ඒක වලාක්ව ගන්න අපි විදජුත් ලෝ හාලේපනය කරනඒ වගේම එක මතු පිට දශනයක් සහිත මතුපිටක්කේවා ලබාගන්නතකොට මේ විද්‍යුත් ලෝහාලය එපනේ භාවිතා කරනවගේ ලපි කතා කරන්න. මෙතනින් මේ පාඩම ඉවරවෙනවා දූලපුතාරමි අභ්‍යාසය කරන්න අපි ලබන සතියේ සිකුරාධවිතන මේ පාඩමි මේ අභ්‍යාසය කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට ගණත්වේ කියන පාඩම අපි ලබන අඟහරුවාද කරන්න බලාපොරොත්තු වෙනවා. පාඩම කලින් කිබෝ වගේ මේ අභ්‍යාසය ලබන සතතියේ සිකුරාද වගේ නොකොට කල්ල තියන්න තකොඩක් අපිට පුළුවවා ඒ සාකච්ඡා කරන්න අදට පාඩම මෙතනින් අවසංකන්නවා දූලකතාරට මොන හරි යනු නම් පශ්න හන්න පුළුවවා නැත්ත දූලකතාරට සුරාතු